ජනතාව මගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම රට බේරා දෙන්න යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුල ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බිය සැක තබා ගත යුතු නැහැ. මගේ දුර කාලය තුල ජාති ආගම් ભેදයෙන් තොරව සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පාලන තන්ත්‍රයක් රට තුල ඇති කරන අතර මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවට බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවට එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා. සෑම මාසකම ත්‍රිනිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් හමු වී රාජ්‍ය පාලනය පිළිබඳ උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙලකුත් මම අනුගමනය කරනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුණා. මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යලි හිස එසවීමට ඇති ඉඩකට අපි පාලනය කර තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත්තා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කලක් මෙන් සිරගෙවල් ඇතුළත සිට මද්‍ය ව්‍යාජාරම් කරන්නට පාතාලය මෙහෙවන්නට මින්මතු ඉඩක් නැහැ. රණවිරුවන් පාවා දෙන ජාතික සම්පත් විකුණන කෙටිකාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම් විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ දෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්. බලයට පත්වීමෙන් පසුවත් මා කටයුතු කළේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අප මුලිමනින්ම ප්‍රතික්ෂේප කළා. නීතිය ආධිපත්‍ය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්නුවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේග පසුගිය වසර පහක පාලන කාලය තුළ විශාල කඩාවැටීමකට ලක්වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුණා. 2014 වන විට 4.3% දක්වා අඩු වී තිබුණු රැකියා ව්‍යුක්තිය 2019 වන විට 4.8% දක්වා යලි ඉහළ ගොස් තිබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් කඩාවැටීම නිසා මූල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකයේ විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුණා. සංචාරක ව්‍යාපාරය බිඳවැටෙමින් තිබුණා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂික වෙන ආදායම අඩු වෙමින් තිබුණා. රටේ ණයබර අතිශයින් ඉහළ ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුණා. ඉහළ පොලී අනුපාතයක් නිසා දේශීය ව්‍යාපාරිකයින් විශාල අසීරුතාවයකට මුහුණ දී සිටි. මේ තත්ත්වය පාලනය කරන්නට අපි කඩිමිනමින් පියවර රාශියක් ගත්තා. බදු බර අඩුකොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප් මත උපයන විට ගෙවිය යුතු ඍජු බදු අඩු කළා මෙන්ම පොලී මත පැවති රඳවා ගැනීමේ බදු ඉවත් කළා. දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදුසාන රැසක් ලබා දීමට කටයුතු කළා. බදු ක්‍රම සරල කළා. දේශීය නිෂ්පාදනවලට අහිතකර තරඟකාරී ආනයනයන් සීමා කළා. පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර කිහිපයක් පුරා අඛණ්ඩව කඩාවැටෙමින් තිබුණු විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කළා. සීග්‍රයෙන් ඉහළ යමින් තිබුණු විදේශ ණය ගැනීම පාලනය කළා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබූ සියලුම විදේශ ණය වාරික අපි ගෙවා නිම කළා. වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 32 සිට
රුපියල් 50 දක්වා වැඩි කර පොහොර නොමිලේ ලබා දුන් දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මැරිස් වැනි භෝග ප්‍රති අපනයනය තහනම් කළ අතර සමහර කෘෂි නිෂ්පාදන ආනයනය කිරීම සම්පූර්ණයෙන් අතර කළා වී බඩඉරිඟු ධාන්‍ය වර්ග අල ලූණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කළමනාකරණය කළා එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කළා මේ වන විට අපේ සමස්ත අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහළ මට්ටමක තිබෙනවා අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දී මේ වැඩසටහනක් දියත් කළා මෙතෙක් රැකියා නැතිව සිටි උපාධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නට රටට ඵලදායී සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කළා සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000කට අක්කරය බැගින් ඉඩම් ලබා දීමට ක්‍රියා කරමින් තිබෙනවා මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වෙන විටත් කිලෝමීටර 10,000ක් ව්‍යාපෘති 3ක් ආරම්භ වී තිබෙනවා පාලම් 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 5,000ක පමණ වැඩ අවසන් අධ්‍යයනයට පැමිණ තිබෙනවා නාගරික අඩු ආදායම් ලාභීන් හා මධ්‍යම පන්තිකයන් වෙනුවෙන් මේ වසර තුල පමණ නිවාස 20,000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ වී තිබෙනවා එක ගම්කට එක නිවසක් වැඩි පෙළ යටතේ ග්‍රාමීය නිවාස 14,000ක් ඉදිකිරීමින් පවතිනවා වතු නිවාස 4,000ක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කොට තිබේ රට පුරා පාසල් 1000ක් ජාතික මට්ටමට වැඩ දියුණු කරන ලබනවා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 10,000කින් ඉහළ නංවා තිබෙනවා අපි මේ සියල්ල කළේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නොවේ අභියෝග රැසක් මැද්දේ ලංකාව තුල පළමු කොවිඩ් රෝගියා ලෙස වාර්තා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණා කොරෝනා පාලනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මාස 2ක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් අපි මෙහිදී අමතක නොකළ යුතුයි මේ කාලය තුල ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කළා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම PCR පරීක්ෂණ හා සුබ සාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000කට වඩා වියදම් කොට තිබෙනවා මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවේ කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියා කරන්නේ සැලැස්මක් ඇතුවයි රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැළඳුන බව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ අයගෙන් මරණ සංඛ්‍යාව 0.05%කට වඩා අඩු අගයක පවත්වා ගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට තුලම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙනවා උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික් 10ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතිය සිටි යුනිවර්සිටි ගොඩ නැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා සියලුම හෙද පුහුණු පාසල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවස ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් රටේ ප්‍රදේශ කිහිපයකම එහි පීඨ පිහිටවීමටත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා මා පුරොන්දු ආකාරයට උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථා ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවාට අමතරව විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත් දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා ජනතාවට සැබවින්ම සේවය කිරීමට නම් නිරන්තරයෙන්ම ජනතාවට සමන් දීම අවශ්‍ය වෙනවා මේ නිසා
ඉඩ ලැබුණු හැම අවස්ථාවකම මම ජනතාව අතරට යනවා. රටක ප්‍රගමණය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවි තම වගකීම් ඉටු කිරීම පැහැර හරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවයන් කඩිනමින් ඉටු කර දෙන ලෙස මම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතනවලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයා බැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුල නාස්තිය හා දූෂණය සම්පූර්ණයෙන්ම නවතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. නව විවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමටත් අපි මේ වන විට කමිටුවක් පත්කොට තිබෙනවා. ජනතාව මට හා අපේ රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස්කොට රට සෞභාග්‍ය කරා ගෙන යාමට. ඒ බලාපොරොත්තු ඉටු කිරීමට මමත් මගේ රජයත් කැප වී සිටිනවා. මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන ණයවලට වඩා ආයෝජන දිරිගන්වන කතාවට වඩා ක්‍රියාවට ගරු කරන පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇති කිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුයි. අභියෝග රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග ජයගෙන නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුල කටයුතු කරමින් සැලසුම්ගත ආකාරයට රට ඉදිරියට ගෙන යාමේදී රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. අවසන් කළ නොහැකියි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජය ගන්නට පුළුවන් වුණා නම් අනාගතයේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජය ගන්නට පුළුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අපි සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජනවලට බියවන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලායන පුරුද්දක් මට නැහැ. හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍ය උදාකර දීමටයි. ඒ අරමුණ ඉටු කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබටවන්නේ නැහැ. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. පළදායී පුරවැසියෙකු ලෙස සාමූහික හැඟීමෙන් විනය ගරුකව කටයුතු කරමින් ඔබේ මගේ මව්බිම සෞභාග්‍ය කරා ගෙන යාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.